ඔබෙක්වන්නේ රත්‍රී නව යිතිහ ප්‍රධාන පුවත්විකාශය සමකින් මම නචිත් මාතරකේ මම මදු නිකා කරපුගලා දත් මලින් අවධානය පුවත්සය ස්ථැලවෙත ඇදිරි නීතිය ලේල් කිරීමෙන් පසු පොළව රාජ්‍ය ආයතන වල වැඩගැන තීරණය ප්‍රධානීන්ට සෙවකයන් සීමවා කරන්නත් උපනෙස්. පක් විසි එකකට හෙට උදේ පහේසිට ඇදිරි ඩීතිය ඉවතට යළි රාතරී අටට උපදෙස් අකුරටම පිළිබඳන්නයි ජනපතිකෙන් ඉල්ලීමක්. කොරුවුණා මර්ධනයට ස්වවෙලංකා රජයේ ප්‍රියාභාර්ග ජාත්‍යන්තර කම්කරු සන්ධානය ඇගීමට. ස්වේලාංකය සිසුන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙන්න ගුරුගිතර විකාශය හෙට ඇරවේ. කොරුවනාවෙන් එ් ලක්ෂ හැට දහස්ස ඉක්මවා මරු දකිද්දී රෝගීන් විසිතුන් ලක්‍ෂය පණ. ලබන විසි දෙවනතා ඇඳර්මීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂෙන් කොළඹ දිස්්‍රිකයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳ රජ්‍ය ආයතන ප්‍රධානින්ට මඟ පෙන්වී මක්කර තිබෙනවා. මාතංශවලේම්බරුන් දෙපර්තිමන්තු සහ සේසු ආයතන ප්‍රධහනීින් විසිත් දෙවන බදාදාසිට රස්වී, තම ආයතනවල ඉදිරි ක්‍රියාකාඩිත්වය සම්හන්දයෙන් සැලසුම් සකස් කළ යුතුයි. අපේල් විසි දෙක සිතුන සහ විසිහතරයන්න දිනවල කොළඹ දිිශ්‍රිකී ආයතන ප්‍රධානින් තම නියෝච්ච ප්‍රධහනින් සහ සසු මුල්පෙලේ නිලධහරින් රැස්කල් යුතුවනවා. එහිදී ඒ ආයතන සේවයට ැඳවන කාරමණඩල සාමාජික සංඛ්‍යාව සේවේයටකැඳවන්නේ කුමන නිලදහරින්ද සහ ඔවන්ට පැවරෙන වැඩකොටස් තීරණය කරන ලෙසයි ආයතන ප්‍රධනින්ට දැනුම්දී ඇත්තේ. මෙම රැස්ියුම්මලදී ගන්නා තීරණ මත පදනම් වූ ප්‍රියාකාරී සලැස්මක් සම්පාධනයකුට ලබන විසිහත්වන සඳදාසිට එය ක්‍රියාත්මක කළේතු වනවා. සැලස්ම පිල්බඳ ජනාදීපතිලේකම්මරයා දැනුවත් කන ලෙසයි රාජ්‍යය ආයතන ප්‍රධහනීන්ට වැඩදුරටතුන් උපදෙස්ලබාදී ඇත්තේ. රටේ ආර්ථිකය රාජ්‍ය ්‍යන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගනයාම අරමුණුකර ගනිමින් ඇඳරිනීතිය ලිහිල් කිරීමට රාජය තීරණය කළ බව, ජනාධිපති ගෝටාවය රාජපක්ෂ මැතිතුමා පවසෙනවා. මෙම අවස්සාාවේ ඉතා වගකි මෙන් කටයුතුකිරීම සමස්ස ජනතාවගේ යුත්තුකම බවයි ටීටය පණවිඩයක් ඔසේ ජනාධිපතිතුමා අවදහරණය කරන්නේ. රජයේ සහහා සෞඛ්‍යාංශ පනවා ඇති සීමවන් නිසිලෙස පිළිපැදිවින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහය දෙන ලෙසද ජනාධිපතිතුමා ඉල්ලා සිටිනවා. සතිහතරක කාලයක් දෙවනි පුරාබල පවත්වුණු ඇදිරි නීතිය හෙට සිට නිිහිල් කිරීමට අයිතීර ය කරතිබෙන්නේ. ඒ අනුව කොළඹ ගම් පහ කළතර පුදල මැර දිස්ශ්‍රික් හැර සෙසු ිස්්‍රක්කබල ඇතිදිි ීය හෙට අලුවම පහටයිඉවැත් කරෙනවා. ස්්‍රික සි එකක මෙලෙසයිවත් කර නැදිරි නීය යලි රාත්‍රී අටට බල පවැත්වෙනවා. මහනුර දිස්්‍රික්කේ අලවතු ගොඩ සහකරන කෑගල දිස්්‍රික්කේ වරකා පපොලම්පර දිිශ්‍රික්කේකරේපත්තුවයන පොලස් බල ප්‍රදේශබල ඇද්‍රරිනීතිය යලි දෙනුම් දෙරතුරු ක්‍රියාත්මකයි එමදි ්‍රික්වල ෙසු පොලිස් ල ප්‍රදේශවලට, හෙට අලියම පහටයි වත් කරෙන ඇන්දි්‍ර ීතිය රාතු්‍රී අටට යලි පැනවෙනවා. එයනුව මෙම සියලු ප්‍රදේශවලට සෑම දිනකම රාතුරී අටේ සිට අලියම පහදක්වා යලි දැනම් දෙනතුරු ඇන්දි්‍රිනීතිය ක්‍රියාත්මක වනු ඇති. කොළම ගම් පහ කළතුර සහ පුත්තල යනතිදි ශ්‍රික්වලට ඇන්ද්‍රීනතීඉවත් කෙරන්නේ එළඹෙන විසි දෙවනදා. එනම් බදාදා අලියම පහටයි. එදිනම රාතු්‍රී අටට යල්ි ඇන්ද්‍රනීතිය පැනවෙනවා. මෙම ප්‍රදේශවලද සෑම දිනකම රාතු්‍රයාට පැනවෙන ඇදදි්‍රනීතිය අලියම පහටඉ වත්කිරීමට නේමිතයි. මෙම දිස්්‍රික්කවල නම් කළ ප්‍රදේශ කිහිපයක ඇදදි්‍රනීතය වත් කර න්නේේ නෑැ ම දිස්්‍රකේ ඇද්‍රරිනීතිය ඉවත් නොකරෙන ප්‍රදේශවන්නේ කොටහෙන ග්‍රන් පාස් බම්බලපිටිය කෙසෙල් වත්ත මරදාන ගොතටුව මුල්ලේරියාවවැල්ලම්පිටිය ගල් කිස්ස දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශවලයි. ගම්පහ දිස්්‍රිකේ ජයල කොච්චිකඩේ සීදුව ය පොලිස් බල ප්‍රදේශවල ඇදිරිනීතිය අකණ්ඩවම ක්‍රාත්මකයි. එමෙන්ම පුත්තලම දිිස්්‍රිකේ පුත්තලම මාරවිල සහ වෙන්නක් පෝ පොලිස් බල ප්‍රදේශවලද ඇඳදි්‍රිනීතිය ඉවත් කරන්නේ නැහැ. ලතුර ශ්‍රිකේ බන්ඩාරගම පයාගල ේරුවල සහ අලුදගමය පොලිස් බල ප්‍රදේශවල ඇන්ද්‍රරිනීතිය යලි ැනුම්දන තුර ක ්‍රියහමකයි. ද්‍රීතිය ලිහිල් කරන යම් ප්‍රදේශයා කවදානම් කලාපයක් ලෙස හඳුනාගතහෝොත් එම ප්‍රදේශයට සීමාවන පරිදි න්ද්‍රණීතිය පැවෙන බව රජ්‍යනිේදනය කනවා. හුද කලාකර ඇති ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම සම්पූර්ණයෙන් තහම්. ද්‍රණීති වත් කරන ප්‍රදේශවල ප්‍රදහන මාග භාවිත කළ හැකේ, රැකයා ඇතුළු අත්‍යවශ කරනු සඳහා පමයි. එෙන්ම දිශ්‍රිකාතර ගමනා ගමනේද. රැකයා සහ අත්‍යවශ සේවා සඳහා පමණක් සීම කනවා. ආසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති සහස්සෙසු අධ්‍යාපනාහිතන මෙන්ම, සිනමාශාලාද නැවත දැනුම් දෙනතුරු වසා ැබෙනවා. ්‍රනීතිය ලිල් කළපසු, දෙපාර්ථමේන්තු, සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍යආයතන සාමාන්‍ය පරිදික්‍රියාත්මකයි. පෞද්ගලිකංශයේ යතන පෙරවරු දහයට විවෘත කරන ලෙස නියම කරතිබෙනවා. සියලුත්සබ වදනාගමන් මෙන්ම, විනෝතචාරිකා සැන කලි පෙරහැර, රැස්වීම් තහනම් වනවා. ආගමිකුත්සව අත්හිටු වන ලෙසටද ඉල්್ල මක්කරතිබෙනවා. ඔරන ුවදුර මුළුමින්ම පරාජය කළ බවට සෞඛ්‍ය වල දහරි නිගමනය කරනතෙක් සමස්ථ ජාතිය මාරක්ෂාව සහා භිවෘධය වෙනුවෙන්. ඇතිවී තිබෙන අපහසුතා වගකීමෙන් ඉවසා සිටින ලෙසයි. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නිවසගින් ජයුතු අයවලන් පමනක් නිවසරෙන් පිටත්වය අනික්කට්්‍ය ආදුරටත් අර නිෝධයන. ිීතිය තිවිච්ා ආකාරම රැඳදි සිටිට සති පහත් ඇතුළ හිටපුයින්දා විනෝ දෙවෙන්න නෙේදීරතියෙන්. තාම කොවිත් මේ රටතුල බෙනවා ඒ ගැන හිතල බලලාඇ තෙක්කල් කරපුේ යුතුකම. පලදරන්නට ඔබ කරුණාවෙන් ඔබගේ අධිෂ්ඨානයක් තිබිය යුතුයි. කොරෝනා වයිරසේ මගේ ඇගට ඇතුළු කරගෙන එඩෙ නෑ කියන එක. කොරුණා වෛරසේ ආසා දෙත වූ තවත් පහළුස් දෙනෙකු අදදිනේ හඳුනා කැනිිවත් සමඟ බෙරට කොරුණ අරෝකින්ගේ සංඛ්‍යාව, දෙසය හැට නවයක් දක්වාඉහළකොස් තිබෙනවා. මැතරසුව ලබා මේ දක්වා රෝහල් වලින් පිටවගේ සංඛ්‍යාව අනූහයක්. ද මේේ ෝ ආස්ධතයන් ලෙසහඳනාගත් පහලස් දෙනා කොළම ප්‍රදේශයේ නිරෝධහන්ටලක් කරමසිටි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යයක්ක් ජනරාල් විශෂකඥ වෛද්‍ය අනි ජාසිංහ මහතා ප්‍රකාශ කළලා. ඔවුන් බෝනදෝක විද්‍යාත නවත එමකිරීමටයි පිවර ගැනනේ. එම පහලුස් දෙන අතරට ගැබිනිි කාතාවක්ද ඇතුළත්. ඒ එක ත ම පරගෙන් දහතනෙක් පර්තාව තිබන අත වනට අමතර දහර දෙනක් පවාර්තවන ය ල රග ව මනට වි හත ක් වැද තිබන විශේ ක්ෂ අත ය ප ග හර නගේ දො න ර ලක්ෂ න ප දල ක හතු වන ප ම හත හදන හත න හ ෙ පසිට ල න. ර හ ධ්‍යස්ථාන ල යමකර ට ියල පුදලය ර් පක්ෂ ලට ලක්කරන අතර. එම පරික්ෂ තුරත් ්‍යාපකිරීමටයිපවග ඇතේ. ෞඛ සේවා අධ්‍යයක්ක්ෂජනරල් විශේෂක්ඥ වෛද්‍ය අනිල් ජාසින් මහතාසන්ඳහන් කළේ ඊට අශ්‍ය සීරු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. බසංගතරක විද්‍යාශයට නිකුත් කළ දෛනිකවාර්තාවට අනුව කොරුණා වරසය වැල්දී පතිකාරලබීමෙන් පසුව, පූර්ණ සවේලලාබා රහල්වලින් පිටව කිය සංඛාව අනු හයක් වරසේ වවැද ඇතිබවත අහරු කළ රෝගීන් එකස හට හ දනෙක, රෝහල් කිහිපේක ප්‍රතිකාරල මෙන්න්සිටිනවා. සැක සහිත රෝගීන් එේ විසි දෙෙනකු වෛද්‍ය අධික්ෂණ යටතය පසුවන අතර මේ දක්වා වාර්තාාවී ඇති කොරෝුණාමර්ණ සංඛ්‍යාව හතක්. මෙ අතර කොෝනා මර්ධනයට රජයගෙන ඇති ක්‍රාමාර්ග ජාත්‍යන්තර කම්කරු සන්නධානයේ පැසුමට ලක්ව තිබෙනවා ඒ සම්න්ධයෙන් එම ස ධන ශ්‍ර ලංකාවට තම සතු පලරන බයි ඒ ශ්‍ර ලංකා මාර්දවන් හර අධ්‍යක්ෂිකා සම්්‍රීන් සින් මහත්මිය අමාත නක මර්ධන හ හමුවේ ප්‍රකාශ කල. ො- ම සංගතය සම්බන්ධයෙන් අමාත්‍යවරයාසමඟ පැවති විශේෂෂ කච්ඡාවකට එක්වෙමින්. මෙහිදී ඒ මහත්මියය වැඩදුරටක් කියයා සිටියේ මෙවැනි විසනයක් හමුවේ ශ්‍රී ලංකාව සේවක වැටුගවීම් ෘතිය සරක්ෂ භාවය සහ ජනතාවගේ සෞඛ්‍යතත්වය නිසිලෙ ස පාත්වාගනෑමට මෙතක්ගෙන ඇති පියවර ප්‍රශසන යබයි. ඇදිරිීතිය ඒවත් කළ පසුව ජනතාව වඩත් වගකීමෙන් කටයුතු කළතු බවයි විශේෂඥ වෛද්‍ය සුදක්සමරවර හතා පෙන්වාදෙන්නේ. පසුගගේ කාලයේ වාර්තාවච්ච හෝතරැත් පිරිස අපේ හඳුන රෝගීගගේ ආස්ත්‍රී න විට රෝගලක්ෂණ පහවීමට කලින්ම අපි ප්‍රබපු පරික්ෂවලින් සොයාගත්තු රෝගීන්. නමුත් එහි යම්කිසි විදියකින් අනතුරදාක පැත්ත තයි, විශේෂයම කොඹ ප්‍රදේශෙන් සොයාගත්තු රෝගිං, ස්ත්‍රීතින් විශාල ප්‍රමාණයකට බ රෝගය ආසාධනී තියන බව සොයා ගැනුන ඒ වගේ ෝගීන් තියන. සමාජ වටපිට අවත් එක් ඕඩ නදි විදිහ ගන් බිමන් යන තවත් පිරිස්සවගේ භිස්ත්‍ර වෙනය ඒනිසා අපි දන්නේ හරිට වකී දෙනෙ රසාධන වෙලා නනාකල එනිසාි දිගින්දිිට පීක්ෂණ කරමින් පවතිනවා මේ දක්වාති ිච්ච කත්ාවයටත් වඩා බහර දුරකර්තව ඇතම ජනතාවට විශාල වගකීමත්තිනවා මේ අවස්ථාව ී ඉතාමත්ම වගකීමෙන් සැලකීමෙන් සහ පරිස්සමින් හැසරීම. ගම්පුල ප්‍රදේශයේ නිරෝධහනය සාර්ථක අවසන් කළ පවල්තුන්සියකට සාථක පපත් ප්‍රදානය කෙරුණ. ගම්පොල උඩපලාතස් සහ දොළොවෞඛ වදදි කොට්ාසතුළත් ගම්පොල වෛදසිීමමාවවතුරත් පදිචි පවල්තුන් සයකොයි මෙසේදරෝ දහන්ටලක්කරතිබුණ. ගම්පල ගර සභාවේ වැඩබලන සභහපතිඒම් කුරුකාන්ත් මහතාගේ පෞද්කිලික වේදමින් රෝහල් කාර ම්ඩලේ වෙත ආරක්ෂත ඇඳුම් කට ලබදීමට මෙහිදී කටයතු කරවාා. අංවෙල මාබුල ප්‍රදේශයේ පුද්ගලයන් නවදනෙකුගේ සෙමපටල සහ සම්පර ලබා ගැනීමට අද කටයුතු කරුණා. ප්‍රදේශයේ නිවාස හය දගලයන් ස්වැනි රෝධහන්ට ලක්කිරීමට පීව ගැනු අතර එම ම්මාන්නේය කොටසකට ඇදුවීම සහ පිටීම තනම් කරතිබෙනවා ිි ර න ද්‍යස්ථානට රගෙන ආ කොළම නගරේ සිට යාජකයන් සහඋන්හිට තැන් අහිමිූ පිරිස බව ාව රෝධහ දස්ාන රගයාට ටයතු කරෙන. ලිසි ැති තිම ම වැැ පිව ්‍ර කර . විමර්ශන සහ රහ දතුලත්කර සිටිය දී පලාගගේ ොෝඩ ආසද වක බවට සැකරන පුද කලයා අල්ලා නැවතරෝහලගතකිරීමට පොලිසිය සහ මාජන සෞඛ්‍ය පරක්ෂකරුන්ටයතුළලා සැකරු මද්‍රාවේ භාවතියට දින්න්න ඇබැහවෙකු බවයි සෞක්් නි රී පවසන්නන්නේ කරමයි. දි හැතෑහයක්පුාූහ ගර තුළ සිරී සිටි බීජින් නගරවැසියන් ඊයදනේදී තමනිවෙස් බලාපිටත්වගයා. නමුත් එලෙස බීජන් නගරවෙතයාමට නම් තමන් කොෝනාා ආසාධතයෙකු නොන බවට තහුරු කළ යුතුයි. තවද ඔවුන් බීජන් හිදී දිනඩා හතරකකාලයක් නිරෝදහන්ට ලක්කිරෙනවා. COොවිD-19 හෙවත් නව කොරෝුණා වෛරසිය මෙ වනපට ලෝපුා විසතුන් ලක්ෂ හැටදහස් පන්සිය පනස් හහිදනකුට ආසාධනය විතිබෙනවා. සුුවේ ලබා ඇති සංඛ්‍යාව හයලක්ෂ හද්දහස් තිස්නාවයක්. මරණ එක්ක්ෂ හැට එක් දහස් නෞසිය අනු අටක් වාර්තාාවනවා ලෝපුරහටල සහස්වයන් පාලන ප්‍රදේශ දෙසිය දහයක වරසය ව්‍යප් වී ඇති බව ලොක සෞඛ්‍ය සන්නධානය පෙන්වා දෙෙනවා. කොරෝණ වරසය බහිවීමට චීනය වගග වියුතු නම් ඉදිරියේදී ඔවුන්ට අනටු ප්‍රතිපාකවලට මූුණදීම සිදබනු ඇති බවට ඇමෙරිකා ජනාදීපතින ්‍රම් අනතුර අගනවා. ජන සන්ති අනුව බැලූ කල අනෙකට වලට සාපේක්ෂව තමරටෙන් වාර්තාාවන කොරුණ අරෝගී මරණ සංඛ්‍යාව අවුම මට්ටමක පවතින බවයි ඔහු පවසන්නේ. රට වසාදමීම මේ කාලය තවත්දින පහළවකින් දේද කිරීමට ස්පාඥ්්‍ය අග්‍රාමාත්‍ය, පෙද්‍රෝ සංචෙස් පීවරගෙන තිබෙනවා. නමුත් දරුවන්ගේ මාන සිකත්වය ඒහිල් නැන්වීමට මෙ මස සිහත් වනදා සිට දරුවන්ට නිවෙස් වලින් පිතට පැමනීමට අවසර හිමි වනවා. ඉතාලියයේ රෝමනග්‍රේ වාසය කරන අප්‍රිකානු සරනාගතයන් දෙ දෙනකුට වරසේ ආසාධන විතිබෙනවා. සමගම සරනාක තනරුරු පීට ඇතිපදේශයේ මාර්ග වසාදමීමට පොලිසිය කටයුතු කළ. කොරෝණා ආසධතයන් සංඛාව ඉහලයාමත් සමඟ තමරටඒ සෞඛ්‍ය පද්ධදිය කඩෑ ැටීමට ඉඩ ඇති බව ජපාන බෛද්‍යවරුන් අන්තුරු අඟගවනවා. අසාධ තත්වය පසුවන දෝගේ ඉන්ට පති කර ලබාදීමට අපස් තත්යක් උදාවී ඇති බවයි ඔවුන් පෙන්වාදයන්නේ. මුම්බායි නගරේ පිහිට ඇති නාවික හමුදා කඳුවරකින් කොරනා ආසධන වූ වන් විසි එක්දෙනෙකු වාර්තාාවූ බව ඉන්දිය ආර්ක්ෂක අමාත්‍යංශය පවසනවා නමුත් දැනට මෙහුම් කටයුතුර නිරත කිසිදු නාවික ටයකුට, කොරුණ ආසාද නෙබු බවට වාර්තාවෙන් නොති බවයි ඔවුන් පවසන්නේ. කොරෝණ වසංගතයෙන් පේඩාවට පත් ජනතාවගේ සිත් සුවපත් කිරීමට සංගීත ක්ෂේත්‍රයේ ලොව දැවන්තම චරිත එක් වන්වල්් ුගෙද ඇ්හෝම් නමින් සංගිතක් ප්‍රසාගයක් පයත්තුවා. මීට එක්වූ සියලුම ගායක ගයිකාවන් මෙම බොලිබුඩ් හොලිවුඩ් රකාවන් තම නිවෙස්වල සිටයි මීට එකුණේ. And today I'm so happy that we are one world together at home. I feel very honored to be a part of the World Health Organization and Global Citizen in the fight against COVID-19 and raising money for the Solidarity Response Fund. I care so much about all of the medical workers that are putting their lives at risk for us right now. When there are clouds in the sky, you'll get by.

ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා රාජයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව, අමාත ආචාරය බඳල ගුණවර්තන මහතා පවසනවා. අද පස්සවේ ප්‍රති දොර්මන්තිව පැවති මාධ්‍ය හම්මුවකට එක්වේ මහතා කියා සිටියේ. අනෑන අපනෑන පිළිබඳ නව රගුලාසි ඇතුළත් ගැසට පත්‍රයක් මෙවනි විටත් නිකුත් කොට ඇති බවයි. රජයේ ප්‍රතිපත්ති මේ වශයෙන් තීරණ ගෙනැතිබෙනවා රටම් පිට ගලාගෙන යන විදේශ විනිමය ප්‍රමාණය රටසල්ලි ප්‍රමාණය අඩු කරන්නත්. රට තුළට ගලායන විදේශවින් මේ ප්‍රමාණය රටසල්ලි ප්‍රමාණය වැඩි කරන්න. ඒතුළින් රුපියල ශක්තිමත්ව පවත්තගෙන යන්ට විධ ක්‍රියාමාර්ග රජේවිසින් අරන්තිබෙන. ආනයින අපන එන පාලන පනතියට තිය නිකුත් කරලා තියෙනවා පිටු හැත්්තාටක ගැසට නිවදනයක් ඊයදිනේද. සනාහර බහන්ඩ මාස තුනක් යනකං ආනයයිනය කිරීම සම්පූර්ණය තානා කරලා තියෙන. මෝටර්වාහන් ්‍රීත කරන දේශීත කරන සුකුප්බෝගී බහන්්ඩ සහ. දේශී වසෙන් නිෂ්පාදනය කළ හැකි එලවලු. දේශී පළතුරු වර්ග. දේශී වසෙන් නිෂ්පාදනය කළ හැකි පරිබෝජර බහණ්ඩත්. අවශ්‍ය නොවන පිරිවැෑටයයි සිතට සියලූම බහ්ඩ වර්ග මහසතුනක් යනකම් ආනායනය කිරීම මේ ගැසත් නිේදනය මගින් තානම් කරලා. ෙන නමු රටේ අනිකුත් නිෂ්පාදන අන්ස. සුමට ලෙස ක්‍රියාත්මකවීම අවශ්‍ය වෙන්න නිසා අර්මාන්තවල්ට අවශ්‍ය සියලු යෙදවුම් ආනායනය කරන්ට ඉඩ දෙෙන අතර කර්මාන්තභ්‍යාපාරය යනාදිය සදාාවශ්‍ය, යන්ත්‍ර සූත්‍ර, තවදුරටත් ආනයිනය කරන්න පුළුවන්. කාර්ක ප්‍රාග්ධන නය අයිතු ලෙස භාවිත නොකරන ලෙස එම මාත්‍ය හමුවට එක් වූ මහජඩ බැංකවේස බහපති සුජිවරජපක්ෂ මහතා එල්ලා සිටියා. විශේෂයෙන්ම අපිට අවශ්‍ය වන දෙත්තාව මේ කාර්ක ප්‍රාග්ධන. මේ කාර්ක ප්‍රාග්ධන ණය කියන එක බැංකුවක් විසින් දෙන්නේ. තමන්ගේ කාර්ක පපාදධන අවශ්‍යතා මාස දෙක ප්‍රමාණයකට. නමුත් රජය බිලියන පනහ රජය අනුමැති අනුව මහ ැංුවෙන් මේ සඳහා යොද වලතියන ගන්න කෙනා දැනගන්න ඕන මේක මුදල් ඒ ව්‍යපාරයට යොදවන්නේ හමනතුව මේ සයට හතරටරගෙන සයටට දහකට වෙන ැන පොලියට තැන් පත්තු කිරීමට නෙමේ. ්‍රංකය සිසු දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලයට ශක්තියක් දෙමින් ගුරුගෙදර නව රූපවාහිනි අධ්‍යාපන නාලිකාව හෙට විකාශන කටයුතු ආරම්භ කරනවා. ඒ හැදින අපි හදන තැනත්තේමාවෙන් ජනාධිපතේ ගොට අභේ රාජපක්ෂ ැතිතුමාගේ සහ ග්‍රාමාතය මහින්ද රාජපක්ෂ හතාකේ මඟ පෙන්වීම යටතේ ජාතික රූපාහිනී සංස්ථාවේ මාධ්‍යදායකත්වෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව ක්‍රියාවට නැගවෙනවා. තිය දළසල්හ පෙන්ම මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාක්මක මේ සඳහා අමාත්‍ය අචාරය බඳුල ගුණවර්තන මහතාගේ සහයුද හිමිවතිබෙනවා. හෙට පෙරවරු වටේ සිට රාත්‍රී හත දක්වා සහ රාත්‍රී දහය සිට රාත්‍රී දොළහ දක්වා ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ සිසු දරුවන්ට එක් විය හැකි ලබර විසේක් වනදා සිට සෑමදිනකම පෙරවරු හතරේ සිට අධ්‍යාපන විකාශය ආරම්භ කරෙනවා. සස් පෙල කලාවානච විශෂය, විද්‍යා සහ ගනිත මෙන්ම තාක්ෂණ විෂය දහරාවට ආදාලව විෂයන් අවරණය කිරීමට නියමිතයි. සාමාන පෙලසිසුන් සඳහා සිංහල දෙමල ඉංග්‍රීසි ගනිිතය විද්‍යාව සහ, ඉතිහාසයන විෂයන් අවර්ණය කරන බවයි, අධ්‍යාපනාමාත්‍යංශය සඳහන් කරන්නේ. හෙට දවසේ පලවෙනි ඒ ලාංකී අධ්‍යාපන නාලිකාව ලෙස්ට මේල් නාලිකාව ජාති දරුවන්ට පඉල්න්න කනවා. ඉංහල භාෂාවෙන් හ දමිල භාෂාවෙන් ආරම්දකෝසමක ක්‍රියා්ක වෙනවා යවගේම මෙරසේ සියලුම මාධ්‍යාසන්න පිල්ලිමක් කරනවා දරුවන් වෙනුවෙන් තවත් යමත් කි දනවා යිතියෙන් ආයතන රූපහනි ස්කෝලි තාම දරපේ වලසරහ. එදඒ වගේ සෑම ආයතනක මාධ්‍යාතනයක්ක්ම දරුවන් වෙනුවෙන්. වැඩ ඉඩක් රෙන්කරන ෙකිලත් විශ්ාස් කරනවා එය වසංගත තත්ත්වය නිමාල්නිල්මෙන් පස්සේ වඩාත්පුළුල්ල වඩාක් දියුණු අංගරෝපන්ගේ එකතුවරමින් මේ නාලිකාවන් ඉදිටකෙන යනත අපි කලාපොරත්තවා.. සිංහල දෙමළ අලුත් අවරුදු චාරිත්‍රවලට අනුව රෝපන නැකත අදටයදී තිබුණා. පෙවරු එකොළයි අට එදුණු සුභ ැතින් දකුණු දිශාව බලා රතු සහ කහපැඇති වස්්‍රාභරණෙන් සැරසි පැලයක් රෝපණය කිරීම යහපත් බවයි නැකත්පත්‍රේ සඳහන් වනේ. පුදවිමට සවභග්‍යාගේවත්ත ව්‍යාපෘතියද මිට සමගාමීව ආරම්භ කෙරුණා. සිංහලහා දෙමලුත් අවුද්දේ පැලරෝපන නැකත ුතු කරමින් අග්‍රමත්තේ මහින්ද රජපක්ෂ මහතා පැළයක්කෝපය කළ විජරාම පිහිටේ නිල්ල නිවාස භහමේදී මෙම කටයුතු සිදකුව අතර ිරන්ති රජ පක්ෂ මහත්මේද ඊට එක් වන. තරටපුර ආගමිකස්ථන වල ගෙවතු සංවර්ධනය කිරීමේ සහරම්බේ සන්නට හන් කරමින් ්‍රෘෂිකාර්මමාත්‍යය චමල් රාජපක්ෂ හතා වීර කැටිය මද මුලුණන පල්ලේ මුලන ධර්මකිරි කිරවා සෑ හරස්ථාන ොහමේ පලයක් කෝපණි කලා සේලු විහරස්ථාන වල ගවතුවකාව සඳහා අවශ්‍ය පැලවර්ග නොමිලේ ලබාදීමට ගොවි ජනස සවා සංවර්ධන දෙපාර්මන්තු කටයුතුය ද තිබෙනවා. ධානය වෛරස අප නම් බලොකු ආශිරවාදයක් තරුණ පිරිස විශේෂ උනන්දුවක්තියෙනවා ඒය දැම් පුරුවන් කුමරුව අස්සත් දන්න ගයි අපි අවශ්‍ය සේරුුව පහසුකම් ලබාතිෙන ඒ වගේම අපේ රටට ගන්නන බෝගවර්ග ධාහතාමය උද්‍යවසාන වෙනකොට රටච අවශ්‍ය ප්‍රමාණය අප රටම නිෂ්පාතින කරනග ක්‍රෂ්කරම දෙපර්මයන්තුවේඒ වගේම ප්‍රසම්පත් අන්සේ තියෙන සියලුබී දාම් ලොග කරන්න සදසම් කරල තිවා ත්‍රමමුල්ල රි සුදසනරාම හම් සෙනසුන විහරස්ථානයේ පැල රෝපණය කිරීම සිදුකරුණේ විහරධිකාරි ආචරය පෝචච. මිගස්සේ දම්මික ස්වාමීන් වහන්සේ අනුශසකත්වෙන් කෘෂිකර්ම මහවැලි වාරිමාර්ක සහ ග්‍රාමියය සංවර්ධ නවත්්‍යයක්ක්ෂේලේකම් නීල් බ්ඩාර හපුවින්න මහතාද ඊටෙක් වඩට. පුදබිමේ සවභාග්‍ය ගෙවත් සාර්ථ කර ගැනීමට අපිටගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපර්තමේන්තුව සහ මහවැලි අධිකාරය අපික සම්බන්ධල වැටරනු දෙපර්තමේන් තුවල සියලුම සේවකෙන්ට ඒ දෙපාර්ත්මේන්තුල නායකත්වේ දරන ප්‍රධපාර්තම ප්‍රධානින්ටත් මේ වැලාවැදිමමාගේ ස්තුතිපපුද කරන්න ඕ. ස්கிரிමහ பிரරිவேன தே க்ரோපන වැඩසටහ து කරුණே பරිவே நாதிපති போச்சு நாரம்ம்பனாவே ஆனந்து ස්வாமின் வහන්සේගේ ප්‍රදහனත්වேன். அ පුර ශ්‍රී නිවத்தக்கச் තිය රජමහාවි ස්ථானே දීද පැළ සිටුවීම සිදු කරුණ, மாத்த සம்චන්ද්‍රසේන ස්වාධ න රපවාහිනි மாத்திච සභහපති සுද ්‍රரோහ න මහත්ර ෙක් සිටියயா. ස්වාධීන රූපවාහණනයේ සවාපෙත්තුම සුදස් ප්‍රහණ මඇත්තුම ඇතුළු කන්ඩාමකු සම්බන්ධ වනනා මේ සඳහා විසාර දායකත්වයක් දැරනවා තිසමගේකතු වෙලා පණඩුරාධපුර දිසකගේ සියලුම යංවල. සල් වත්තේ අපි පැලසිටුවීමේ වට සටානා කරවා අන්ඩාධපුරින් පටගර මුලුරටපුටහ ොරෝන වසංග යත්තේ අපි යහත් ැකට ඇවිල්ලයින්න මේ දැන්ට අපිට එඩ ලැබනේ මතිතර ජනාධවත්තුම අතිකරු අගමැත්තුමාගේ නවරදර්ශී දැක්ම නායකත්වය ය එනිසා වැඩන ැනික් නැකිල සිතින්න තියෙන හොම වෙලා මේක එන්ස අපි එක් නැකී සිට සවවාගේ රටක් විදියට යපත් රටක් වි ස්ාප කිරීමටයුතු කරමගෙන කාරනාව සීපත් කරන්න කැමති. විමට සල්බභහක්‍යගේවත්ත වැඩසටහන වෙනුවෙන් පිළිියන්දල ශ්‍රීමහබෝධි විහාරස්ථනයේදී පැල සිටුවීම සිදුකෙරුණේ විහර අධිප්‍රති, පෝච්ච කට්ටියාගොල්ලේ සුමන තිස්සස්වාමින් වහන්සේගේ ප්‍රධහනත්වයෙන්. කන්තල අග්‍රබෝධී රජමහ විහරස්ථානේද පැල සිටුවීම සුබ මොහතිින් සිදු කෙරුණ. හගුරන් කත විතාාකීර්ති පිරවෙන් බහමියදී පැළ රෝපනයේ සිදුකෙරුණේ පච්ච කන්ද ගල චන්ද්‍රාලෝකස්වාමින් වහන්සේගේ ප්‍රධනත්වෙන්. ුක් ෞ් ධ්‍ය ාන හමේ ද ැ ரோපனை කිරීම கටයුතු සිදු කරමින් துද ිමට සවபහක් ්‍යගේවත් වැසத்தන ஆரம்ம்ப කருண. பாතර கிරිந்த புහල් ැல்ல போர்வாராම වි රස්ථන දද பல රரோපන කටයුතු සිදු කෙරண. මෙම රස්ථාන ස්වාමීන් වහන්සේ බෙවන විට විහාරස්ථානට ඇත් புங்குமுரு அස්වැத்தීම ஆரம்ம்ப කරති වෙනවා. புதுිමට සව ක්්‍යගේවත්ත වැඩස න, ක குර ශ්‍රී ප්‍රධාන වැඩසටහන குරුණக ෑර ශ්‍රී සංගරජ රස්ථාන දී පැවැත් போன. බුල්ල ආර්ථක මධ්‍යස්ථානය දින පහලවකට පසු අද යලිව්‍යවෘත කරුණා. මෙ අතර රජේ මැදිහත්්තීමෙන් එලවලු හා පලතුරු මිලදගැනීම වැඩ පිළිවෙල ජනතාවගේ ප්‍රසාතයට ලක්වතිබෙනවා. බල ආර්ථක මධ්‍යස්ථායේයද යළිවිවෘත්ත කරනේ ැඩි සෞඛ්‍ය රක්ෂිත කමවේද අනුගනය කරමින්. දෑසන හය සිට පසර හයි දක්වා මෙ මධ්‍යස්ථායේ විරෘත්ත දැබන අතර සවසහයේ සිටට දක්වා එහි විශවම ජහර කටයුතු සිදුකිරීමටයි තිරණය කර තිබෙන්නේ අවත්‍ය ජක බඩර්තෙන්නකොන් බාතාගේ ප්‍රධනක් පෙන්ටවඇතිසාකච්චාවකින් අනතුරව ආර්ථක මධ්‍යස්ථනයේ විවෘත්තකිරීමට කටයුතු සම්පාධනය කෙරුණ මධ්‍යස්ථනය විෘත කකිරීමත් සමඟ දිවනේ බෙවිධ ප්‍රදේශවලින් එළවල තුොග විශාල වශන් එම මධ්‍යස්ථාන වෙත ලැබ තිබුණ. රහි පිාර්ති ද්‍යස්ානයේ පෙරහයි පස හදක් විවෘත පවතිනවා පිකඩු මැින්වෙලද පො දකාල්ලක සද මඇති ැවින් එලවු තුග ලබගකිනිීමම සදහම මධ්‍යස්ථාන වෙත පමණෙන් ලෙසයි එහි කළමනකරු ප්‍රශාන් ඉන්ත්‍රජිත් ාජ්‍යපක්ෂමහතා බලඳතුන්ගේ ල්ලා සිටන්නේ නාරහින් පි ර්ති දධ්‍යස්ථානයට ෙව විටල ිලගම් හැත්තෑ දහක් ලැබ අඇ අතර වත් ලොක්‍රම් හලි දසකමන් එලවල තුොග ලැබමින් පතිනවා. එලවල ොග ඉතාමත් සාධාරන සහනදායි මලට ොග මිගණ ල ල ො ගන හැකිාව ලදඳ ප්‍රජාවතති න අ්‍යාවශ ේ ල පට ොග ල ්‍යාකට ගර ාද හ ප ාති ම ස ල ඩවශ්‍ය ප්‍රමාණයට ොක රගෙන ොග ලගන් යටට සසාධාන ලබගන්න පුවන් කාරන තක් කරන. ප්‍රස්කු ත්‍රස්ට්‍ර ප්‍රහහාරයෙන් පස්සුව දෙවන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අධහර අනුබලදුන් මෙන්ම පෙළමවීම් කළ පිරිස්ද හඳුනාගෙන ඇැයි පොලිසිය පවසනවා. සහරන්ගේ කණ්ඩාෑම දෙකඩවී ඇති බවට ප්‍රචාරය කොට ඇත්තේ ද විමර්ශන නොමකැවීමට බව ප්‍රස්කෘ ප්‍රහාරය විමර්ශණ කටයතු පිළිබඳ ප්‍රගතිය ඇැනම්දීම සඳහා අද පැවති මාධ්‍යහමෝකද පොලිස් මාධ ප්‍රකාශක පොලිස් ආධකාරී ජාලිය සයන අරත්තමහතා හෙළි කලා. ල් අවතාවද සහරාන්න්‍ය ඇතුළ කණ්ඩායම දෙකට බෙදුන කියලා. එකට වාර්තාවලා තිබුණ එක ක්ඩායමක් කැටලලා ඉවත් වෙලා කිය අනි ක්ඩායම තමයි මේ භීෂණ කටයුතු කර කියලා නොමුත් වර්තමානය වෙන විට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව අනාවරණය කරගනතිෙනවා ුද්්‍යාන්ස නොමගඇවීම සඳහා එම බෙදී වෙන්වීම ගවාදක්වලතින මෙම අත්තඩං ගොටත් සැක්කරුවන් යම්යම් සංවිධාන හා එ මුස්ලිම් අන්තවාදය පතුරවීම සඳහා තරුණ කණ්ඩායම් නොමගැවීම සඳහා කටයුතු කරලා තියෙන බව ඒහරහා උත්සා කරලා තියෙනවා මේ රට තුළ පළවෙනි බෝම පහර මාලාාවෙන් පස්සයම් කිසි දිනකදී නැවත දෙවෙනි බෝම පහල මාලාක් සිදදු කිරීම සඳහා සැරසුම් කලා තියෙන බව. ඒ සඳහා පෙළබඹවිම් කළ තැනත්තාන් පිළිබඳව මේ වන්න විට ොරතුර අනාවරණය කරගන තියෙනවා මේ වෙන විට අනවරණය කරනතියෙනවා කුවාසියනු කලාපේ රටගට සිදු කනලාබ ප්‍රහරයකින් පස්සේ යම සැකරුවන් රහසිගතව මෙරටට ගෙන්නාව සංවාගැනීම සඳහා උද් උපකාරකිරීම සහටයුතු සදදාන කර ති. විමාර්ශන මේ ඔස්සේ ඉතා පොළුල්ව මේ වනිමට සිදුකරගෙන යනවා. එක් විවේචනයක සඳහඟුනාා. එක්තනා නීති්ඥවරයෙක් තම සේවාදායකක් සමඟ කරලද දුලකතන සංවාදයක් හින්දා අතරගුඩ ගැනීම් කලා තියනයි කියලා. එම අත්වය අපරාධ පරිීක්ෂ දෙපාර්මේන්තුව තරය පතික්ෂප කරනවා මෙම අතඩගුට ගැනීම කරලා තියෙන්නේ සංවිධාන පිහිටවාගැෙන ඒ සංවිධාන ඔස්සේ තරුණ කණ්ඩායම් හරහා අන්තවාදේ පැතිවීම සහ කටයුතු කරලතින බවට ොරතුර අනාවරණ වෙලා තියෙනවා. ලොයියටට යම්කිසි අවස්ථාවකද මේ මොහතේද ඇ අපපදීම හැකිියවතිය දට අතරඩගු රග ස්වා ැක්වීම කාලි ද. පනතයට මේ අවස්ථාාවය ඇපදීමේ හැකවක්නෑ කිරින්ද පුහුල් පැල්ල ඕබිටි ගම සමුෘදධි සංවර්ධන නිළධහරියාට පහරතුන් සැකරු පොලිසිය විසින් අත්තරංගුවට ගත්තා. ඔහු මතර මහිස්ත්‍රාතා දෙ කරනයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාකාර ගත කෙරුුණා. සමුෘදි සංවර්ධන නිල දහරයා පසුගේ දාහත්වනදා, රෘපියල් පන්දහසේ දීීමනාව ලබාදීම සඳහා සැකරුගේ නිවසට ග අවස්ථාවේද මෙම ප්‍රහාරයට ලක්වනේ සිද්ධිය සහන්දෙන් කමුරුපිටිය පොලිසිය පරීක්ෂණ පවැත්වූවාක්, මෙම සැකරු ප්‍රදේශයෙන් පලාගොෝ සිටිය අතර, පොලසිය කළ විශේෂම මෙහුම කිෙනුයි ඔහ අත්තනංගුවට ගැනන. න් පසුව සැකු අද දින මාත්‍ර මහිස්්‍රවත් අධිකරයට දිරිපත් කරුණ. මග ගේ ්‍ර ති ්‍ර හන ො විකාශ වසන් <laughs> පන. www.ipnnews.telk.